මෙනු පණ්ඩය වර්ණවත් හිසකෙස් ඇති ප්‍රියමනාප මුහුණක් වනවා. මධ්‍යම ප්‍රමාණ ශරීරයක් වනවා. කාරුණික පෙනුමකින් යුක්ත වනවා. ස්වභාවික තත්ත්වයට ගරු කරන මනුෂ්‍යගති ඇත්තෙක් වනවා. ගැඹුරුදී ඉගෙනීමෙහි ආශා ඇත්තෙකි. දක්ෂ මායම්ද විද්‍යාවන්ද දන්නවා. මනාව ශාස්ත්‍රය ඉගෙනීමෙහි දක්ෂයෝ වනවා. හොඳ මිත්‍රයන් ආශ්‍රය කරනවා. නියම මිත්‍රය කවුරුද යන්න හඳුනා ගැනීමෙහි සමර්ථ වනවා. කරන කියන දේ සොයා බලා කරනවා. නැත්නම් වෙන කෙනෙකු කරන තුරු බලා සිට ඉගෙනගෙන සිදු කරනවා. ප්‍රවේශම ඉවසීම හිතේ එකඟකම ඔහුගේ ගුණධර්මයෝ වනවා. සියුම් ක්‍රියාවන්හි යෙදෙනවා. ලෝකයේ සාමාන්‍ය ජනයාට යන මතය තදින් දරන්නෙක් වනවා. ජාතික වැඩ කිරීමේදී පොදු මහජනයාටත් පෑගී සිටින දුර්වල පක්ෂයටත් ඔවුන්ගේ යහපත පිණිස වැඩ කරනවා. පිටින් පෙනෙනවාට වඩා යහපත් ගතිගුණ ඇතුළත තිබෙන කෙනෙක් වනවා. හිත කය සම්පූර්ණයෙන්ම කරන වැඩෙහි යොදා ක්‍රියා කිරීමට ධෛර්යයක් තිබෙනවා. බොහෝ විට කුම්භ ලග්නයේ උපන් අය ජය ලබන්නේ අන්තිමේදී. තමාගේ පිරිසට තද ඇල්මක් ඇති කෙනෙක් වනවා. දාර්ශනික හෝ සිත මූලික වූ ක්‍රියාවලට ආස කරන අතර අන්‍යයන්ට ගුණ දැනමිතිකම් දෙන දේශනා කිරීමට වැනි දේවල් වලට පෙළඹෙනවා. දර්ශන ඥායේදී ගැඹුරු ශාස්ත්‍රයන්ට ආශා කරන අතර ඒවා ඉගෙනීමට දක්ෂ වනවා. තමා ඒවා ක්‍රියාවේ යොදනවාට වඩා අනුන්ගේ යහපත පිණිස යෙදවීමට සිතනවා. මේ ශනිගේ රාශියක් වන නම මකර ලග්න කාරකයාමෙන් සිය ආත්මයට ලාභයට ආශා නොකරනවා. එම නිසාම නියම මහජන ප්‍රසාදය දිනාගත් ශ්‍රේෂ්ඨ පුරවැසියෝ කුම්භ ලග්නයෙන් පිහිවනවා. අනාථ මඩම් හිරගෙවල් ආරෝග්‍ය ශාලා ආදියට උදව් වීමට හෝ ඒවායේ දුක් විඳින්නට ඇප උපකාර කිරීමට උත්සාහ වනවා. නැතිනම් එවැනි ස්ථානවල වෘත්තියෙහි යෙදෙනවා. දුර්වලකම් හැටියට පෙනෙන්නේ තනිව විවේකව ජීවත් වීමට තිබෙන ආශාව නිසා කටයුතු හානි වීමත් එමගින් අදුරු කාලවලට මුහුණ පාන්නට සිදුවීමත් මෙන්ම ඉදිරියට පැන යන ගතිය අඩු වීමත්ය. තවද ලෞකික දේට සිත යොමු නොකරන නිසා විටක ඇතිවන කම්මැලි ස්වභාවයක් වෙනවා. කකුල්වල පහළ සන්ධිස්ථාන අත්වල මැණික් කටු සන්ධිස්ථාන ආදී වේදනා රෝග හෝ ඉදිමීම් ලේ නහර මතුවීමෙන් සෑදෙන රෝග, හෘද රෝග, හමේ රෝග හා ඇස් රෝග වලට ලෙහෙසියෙන් කොතුරු වනවා.